හරි මේක දීලා තියෙනවා p නෙමෙයි ඔව් p ඍණ භාගයයි කියලානේ p ඍණ භාගයයි q ඍණ 3 එහෙනම් අපි ඉස්සෙල්ලම ලියා ගන්නවා p සමානයි ඍණ භාගයයි q කියන්නේ ඍණ 3යි කියලා ඔයා ඕක දීලා තියෙනවා එයාලා තමයි ආදේශ කරන්න වෙන්නේ p සමානයි ඍණ භාගයයි q සමානයි ඍණ 3යි එතකොට පළවෙනි එක 2p ධන q පළවෙනි එක 2p ධන q හොඳට මතක තියාගන්න ඕනේ p ත්‍රින q ත්‍රින කල්පනාවෙන් ආදේශ කරන්න 2 ගුණ කිරීම ඔන්න p වෙනුවට දානවා ඍණ භාගය එකතු කිරීම q වෙනුවට දානවා ඍණ 3 එතන මේ දෙක කැපිලා යනවා ඔන්න 2යි 2යි බෙදෙනවා දෙකෙන් එතකොට එක ඍණ එකකින් වැඩි වුණාම මෙතන ඍණ එකක් එනවා මෙතන ධනයි ඍණයි ගුණනවා ඍණ 3ක් එනවා කැමති ඕන ක්‍රමයකට හදන්න පුළුවන් කොහොම හරි අවසාන පිළිතුර ඍණ 4ක් තමයි එන්නේ මෙතන ඍණ එකට එකතු වෙන්නේ ඍණ 3ක් එතකොට ඍණ සංඛ්‍යාවකට තවත් ඍණ සංඛ්‍යාවක් ඍණ විදියට එකතු වෙනවා එතකොට ඍණ එකට ඍණ 3ක් එකතු වුණාම ඍණ 4යි එහෙම හිතන්නත් පුළුවන් ඔන්න පළවෙනි ගැටලුව මට කැස්ස අඩුවක් නැහැ ළමයි තාම තියෙනවා ඉන්න ගණන් ගන්න එපා හරි පළවෙනි එක හරි ගියා අත උස්සන්නකො ඍණ 4 ආපුවයි දැන් මට එවලා තියෙන උත්තරත් තියෙනවා පළවෙනි එකේ පිළිතුර ඍණ 4 ආපුවයි සිනෙත්ගේ තියෙන තව හරි දැන් ඔයාලට තේරුම් නැත්නම් නැවත පැහැදිලි කරන්න පුළුවන් එහෙම කාට හරි ඕනනම් කියන්න නැවත කියා දෙන්න ඕනේද උත්තම තේරුණාද පුතේ තේරුණා සර් ඉසිර ඔව් සර් හරි සාස් මොකද වැඩේ තේරුණාද ඔව් සර් හරි හරි එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු එක තියෙන්නේ 4p ඍණ q 4p ඍණ q ඔන්න 4p ඍණ q ඔන්න මම ආදේශ කරලා දෙන්නම් ඊට පස්සේ ඔයාලා නැවත සැරයක් චෙක් කරන්න මොකද සියලු දෙනාගේම හරියන එකයි වැදගත් නේද එහෙනම් 4 ගුණ කිරීම p වෙනුවට දානවා ඍණ භාගය මේ ඍණ ලකුණක් ඔන්න හොඳට බලන්න ඍණ ලකුණක් q වෙනුවට ඍණ 3 ඔන්න දැන් හදන්න බැරි වෙච්ච අය සහ අඩුපාඩු තියෙන අය නැවත දැන් උත්සාහ කරන්න ඕන මම වෙලාව දෙනවා කුංචි වෙලාවක් ඉක්මනට නැවත බලන්න කොහොම හරි හරියට හදමු මෙතන ඍණ ලකුණක් වරහන ඇතුලේ ඍණ තුන මෙතන දෙකෙන් බෙදෙනවා එකයි හතර දෙකෙන් බෙදෙනවා දෙකයි ඒ කියන්නේ උඩ සහ යට ඕනෑම සංඛ්‍යාවක් තියෙන ඕනෑම සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් බෙදනවා නම් බෙදන්න ඕනේ ඒක තමයි මේ කලේ එතකොට දෙවර ඍණ එක කියන්නේ ඍණ දෙක ඕන දැන් මෙතන එකතු කිරීම නෙමෙයි තියෙන්නේ ඍණ. එතකොට ඍණයි ඍණයි ಗುಣ වෙනවා. මෙතන ධනයි ඍණයි ಗುಣ වෙලා ආවනේ ඍණ 3. එතකොට ඍණයි ඍණයි ಗುಣ වුණාම එන්නේ ධන 3. එහෙනම් උත්තරේ මේ දෙකේ වෙනස වෙනස එකයි වැඩිපුර තියෙන්නේ ධන. ඒ නිසා උත්තරේ ධන 1යි. උත්තරේ ඉන්නේ ධන 1යි. සාස් උත්තරේ ඉන්නේ ධන 1. වෙනසනේ ගන්න වෙන්නේ ඍණ 2යි ධන 3යි. අපි බලමු ඒක හරි ගිය කාගෙද කියලා. උත්තරේ ධන එක ආපුවයි.
අශිනි ගේ හරි පසින්දු ගේ හරි සිනිත් ගේ හරි දැන් ඔයාලා අඩුපාඩු බලන්න ඕනේ තමන්ට වරදින තැන් මොනවදනේ ඔය වරහන දා ගන්න ඕනේ හරියට ගුණ කිරීම කරන්න ඕනේ ඕව දැම්ම හදා ගන්න ඕනේ ඕවා තමයි දිගින් දිගටම වරදින තැන් ඉදිරියේදී වරදින්නෙත් ඔය දැම්ම තමයි කලින් වරදින්න නැත්තිත් ඔය වගේ තැන් ඒවා සම්පූර්ණ කරගත්තේ නැති හින්දා තමයි නැවත වරදින්නේ එතකොට මේ අඩුපාඩු තේරුම් අරන් ආදේශ කිරීමේදී සුළු කිරීමේදී සදිස් සංඛ්‍යාවලදී ඒවා හරියට තේරුම් ගන්න ඕනේ තමන්ට නිතරම වරදින්නේ එකම කොටස් මේක ඇත්තටම වොමනාවක් තියනවා නම් ඒ අඩුපාඩු හදා ගන්න හොඳම අවස්ථාවක් හැම විභාගයේදීම එකම කොටස් තමයි වරදින්නේ අන්තිමේක 6 PQ ඍණ 2 6 PQ ඍණ 2 6 P තියනවා Q තියනවා අවසානයේ ඍණ 2 මොනවා මම ආදේශ කරනවා 6 ගුණ කිරීම P වෙනුවට ඍණ 2න් 1 Q වෙනුවට ඍණ 3 ඔන්න ආදේශ කරලා ඉවරයි මෙතෙන්ට එන්නේ ඍණ නැත්නම් අඩු කිරීම 2 ඔන්න නැවත අවස්ථාව තියෙනවා මම හෙමින් හතර නිසා ඔයාලට චෙක් කරගන්න ඔයාලගේ පිළිතුරු මම හදනවා හෙමින් හැබැයි ඔන්න දැන් අවසාන පිළිතුරට යනවා අපි දැන් බලන්න මෙතන ධන 6 මෙතන ඍණයි ඍණයි ධන වෙනවා ඒ නිසා අවසාන මේ ටිකේ ගුණිතය ධන වෙනවා मेतन रीन यदि गुण धन 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 गुण धन ऐसा पिलीतर धन एन पिलीतर मूल कोट सर इलाट अड़ी देखा सुल देखे इकाय देखे तुना तुम तुनाई तुन तुने नमे आई नमे देखा उत्तरे हता नमेन देखा अड़ उत्तरे लिया ඔයාලා නැවත සැරයක් හදන්න. උත්තම මම නැවත කියලා දෙන්න ඕනද පුතේ? ආ තේරිලා නේද? හරි හරි. එහෙනම් දැන් හොඳට මතක තියාගන්න ඔයාලා මාක් එකක් දාගන්න ඔයාලගේ වරදිනේවා. ඒවා අනිවාර්යයෙන්ම අද දවසේ ඇතුළතම නැවත හදන්න. එක සැරයක් හදන්නකො. බලාගෙන හදුවක් කමන්නේ. එතකොට ටික අවබෝධ වෙනවා මොනවද මේවා තියෙන ගැටලු කියලා. රයිට්. එතකොට ඔය කතා කරේ ආදේශ කිරීමෙන් අගයසවීම ඊට පස්සේ මට මතකයි ඔයාලට සමහර විට මතක ඇති මම ඔයාලට කිව්වා ඊළඟට තියෙන පුනරීක්ෂණ අභ්‍යාසය ඒ පුනරීක්ෂණ අභ්‍යාසයේ ගැටලු ටික හදන්න කියලා කිව්වා වගේ මතක ඇති පුනරීක්ෂණ අභ්‍යාස මුලින් නේ තියෙන්නේ ඔව් සර් ඔව් මේ ටික හදන්න කියලා කිව්ව නේ පුතේ ඔව් पुनरीक्षण अभ्यास संपूर्ण अटवसर हतवसर सरल हशिनी हदल तीन वाणी तभी बैलू हमको दुनिया खराब देखा और नेतू ना दी हाँ दी दान मुको तो खराब नहीं ना अभी हिमिंग कथा करूँ ये अतरे वाला टो खुलो वेगिंग हदा आगे नहीं अन्ना हदा पुने तिया है टाइम हम थोड़ा हिमिंग पिलितुर साग अच्छा कराना दान है तू ये न तत कमान नहीं तो उड़ो वाला आयश हदा पास से दान त වෙනම හදනවා ඒ ටික බලන්න නැතුව වෙනම හදන්න. මොකද මේ තාම වටිනවා මේ පරණ දේවල් මතක් කරගන්න එක. පුනරීක්ෂණය කියන්නේ ඒකනේ. රයිට් පළවෙනි එක ප්‍රසාරණය කරන්න තියෙන්නේ පහ වරහන් නැස්සේ x ධන 2. කියන්න බලන්න කවුරු හරි උත්තරේ. පහයි x ධන 10. හරියටම හරි ආශිනි.
පළවෙනි එකේ පිළිතුර වෙන්නේ 5යි x ධන 10. 5න් x වැඩි වෙනවා 5යි x ධන 2 5න් වැඩි වෙනවා ධන 10 නියමයි. වෙන කෙනෙක් කියන්න බලන්න දෙවෙනි එක දැන් හැදුවේ නැතුණාට කමක් නැහැ මේක දිහා බලාගෙන කියන්න. අශිනි පළවෙනි කිව්වා ඔන්න දෙවෙනි එක කවුරු හරි කියන්න. පසින්දු කියමුද අද? සිනේත් හරි පසින්දු හරි කවුරු හරි තමයි. සාස් ඉන්නවා, උත්තමා ඉන්නවා. 3 වයි ධන 3 सी का उधर किया है उन लोगों ने किया पुनः तीके ने चमांगियन आखियन अटाई एम दाना दोला हाँ अन्य पासे लिखी हुआ है क्या खाली निकाल की हुआ नहीं हरे उधर ही देंग अभी आना है ये लंगे गैटल हुआ था एक याने डी गैटल हुआ ඔන්න කැමති කෙනෙකුට අවස්ථාව. කලින් නොකියපු කෙනෙක් කියනවා නම් වඩා හොඳයි ඈ. නාහසින් මයික් එක ඔන් කරා පස්සේ බලමු පොදේ පෙරගුණත් අනිත් අයට. ඉසිර කියන්න බලන්න. මැදට ඉර ලකුණ දාලා කියන්න එච්චරයි තියෙන්නේ. අමාරුද? 3x 3x ධන ඍණ 3 හරියටම හරි 3x ඍණ 3 මොකද මැද තියෙන ඍණ ලකුණනේ 3x ඍණ 3 ඉසිර නිවරදී හරි එහෙනම් කවුද කියන්නේ e කියපු නැති කෙනෙකුට යන් අපේ බලමු කවුද කියන්නේ කියලා මැදට ඍණ ලකුණ එනවා දෙපැත්තේ පද දෙක ගුණ වෙනවා 4 න් එච්චරයිනේ හරිම ලේසි सिग्नल उत्तम लकुन मेदट दान දෙපැත්තේ පද දෙක තමන් කියන්නේ ආ නෑ අප පොඩ බලමු මේ කියපු නැති කෙනෙක් කියයිද කියලා මම උත්සාහ කරා හරි දැන් කැමති ආ කියන්න හා කියන්න 6x ඍණ 4 වයි නෑ 12 ඍණ 4 වයි 12 ඍණ 4 වයි ඔන්න බලාගන්න එක වෙන දේ 4න් 3 වැඩි වෙනවා ආ ඔයා කියලා දින f එක නේද පස්සේ उत्तरे හයයි x ඍණ 4 වයි ඔව් වරහනාංශය තියෙනවා 3 x ඍණ 2 වයි ඒක දෙකෙන් ගුණ වෙනවා එතකොට එන්නේ 6 x ඍණ 4 වයි f ගැටලුවයි ඒ කතා කරලි දැන් අපිට තියෙන g ඔන්න බලන්න වරහන ඇතුලේ තියෙන y ධන 3 ඍණ 2කින් ගුණ වෙන්නේ ඍණ 2 එතකොට වරහනාංශය තියෙන දෙකම ධන ධනවයි ධන 3 තියෙන ධනවයි කියලා දාලා නැහැ නමුත් ඒ තියෙන්නේ ධනවයි ධන 3. එතකොට ඒ දෙක ගුණ වෙනවා ඍණ 2. ආ කියන්න බලන්න උත්තරේ. ඍණ 2යි වයි ඍණ 6. ඍණ 2යි වයි ඍණ 6. හරියටම හරි ආශිනී. ඍණ 2යි වයි ඍණ 6 තමයි පිළිතුර වෙන්නේ. බලන්න වරහනස්ස තියෙන දෙකම ධන ගුණ වෙන්නේ ඍණ 2. එතකොට පිළිතුර විදියට දෙකම ඍණ වෙනවා.
ऋण देखाई वाई ऋण हाय ऋण देखाई वाई ऋण हाय हरी मलेशी होता है अभी याना एच कैटल लो एक अत्यंत वाक्य में का क्या ऋण हाय ऋण तुम्हारी एक ऋण हाय ऋण तुम्हारी एक हरी ये तो महारी ऋण तुम्हें गुणविनोद देखा दाना एक्स किया ना वरहाना ये तो कोटे ऋण हाय ऋण तुम्हारी एक्स तमाई पिलितुर विधिया टेन ऋण हाय ऋण तुम्हारी एक्स अब याना आई बोले था ऋण दहाय ए ऋण पहालो आई बी ऋण दहाय ए ऋण पहालो आई बी होम सरल है तेरुं गंडे इतराय थी हरे दें मम पुंछे वेलावत देना ईलंग करना ठीक हदा आगन उन हदा आगन बर्बिच्चे हितिंग सरयब बला लियान लियान ने पां हितिंग सरयब बला आगन ने इधर बस यहाँ पे उत्तर कथा करूं इसको टा हैमोटम पुलवांगे ना मैं जेके अरे अभी बालों पालेवनी के तीन ने रीना हाथरेंग एम्ब्रीना देखा गुना कराना तीन मैंने बालान ने गुना किरी म रीना हाथरेंग दाना एम गुना वेनवा रीना हाथराई एम क्या ने बालान नहीं लगा टमको तो करने के लिए रीना हाथरेंग रीना देखा गुना वेनो ना रीना ही रीना दाने वेनवा दाना अरे ये तुम्हारी दाना आटा किया लाए उत्तरे उन्ना पालेवनी के वारहानी वाद किरी म नेता वारहानी वाद कर सुनु किरी म सर तुमने नहीं क्या अंतिम आटा दी बिकी है तो पता रहता कुछ है हाँ ठीक है आटा तो अंदर में मात में हो तुमने नहीं के अंतिम आटा दी पे रीना देखा है सीने तो हरे सर थैंक यू अरे देवनी का ना रीना लक्षण ऐली है ती है ना वाह रीना वाले गुणवेंदों ने पहाड़ी ना वाह यात्रा में कर रीना लक्षण किया लगी दुआ ना वाला ही था ना रीना इक्का किया लगी किसी प्रश्न है अन्ने रीना इक्का किया लगी दुआ कमान ने नेता रीना किया लगी दुआ कमान ने हमारे रीना वाले गुणवेंदों दाना पहां में वराना से पालेनेर ती दाना पहां ये तो कोटा रीना पहां रीना वाले गुणवेंदों रीना वाय ये तो कोटा दाना वाय ये ना उत्तर है रीना पहां दाना वाय रीना पहां दाना वाय ඊළඟට තුන්වෙනි ගැටලුව තුන්වෙනි එකේ තියෙන්නේ ඍණ 10ෙන් ගුණ කරා ඍණ 10ෙන් ඍණ 3යි b ඍණ 2යි c ඍණ 3යි b ඍණ 2යි c මේක ගුණ කරමු ඔන්න බලන්න ඍණයි 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 ධන 30යි b ආයසරයක් ඍණ 10ෙන් ඍණ 2 එතකොට ධන 10^2 20යි c මේ මට්ටමේ ආවම ඇති ඔන්නම් ඉතින් මේකේ පොදු සාධකයක් විදිහට 10 ධන 10 වරහණක් දාලා එලියට ගන්න පුළුවන් ඒවා ඉදිරියේදී අපි කතා කරමු तिहाई बी दाना विस्साई सी तमाय उत्तरे
මේක තේරුණා යත උස්සන් මේ අවසාන ගැටලු තුන එක්ක හැදුවා හිතින් නැත්නම් ලියලා හැදුවා නැත්නම් තේරුණා එතකොට ඔයාලා හොඳ මට්ටමක ඉන්නවා හරි සියලු දිනාටම තේරලා තියෙනවා ඉතින් දැන් මම නැවත සැරයක් කියනවා මේ අපේ දරුවන්ට අපි පාඩම කරද්දි හොඳට තේරෙනවා ඉතින් මේකේ වැදගත් දේ තමයි ඔයාලා නැවත භාවිතා කරන්න ඕනේ दुर्वल अभ्यास दिनवता संबंध එක සතියක් නොකර හිටියොත් එහෙම ආයි කොනකින් ඉඳන් පටන් ගන්න බැහැ නේද දුවන අයට එහෙම දවස් ගානක් නැත්නම් මාස ගානක් දුවන්න තු හිටියොත් එහෙම ආයි ඒ වේගය ගන්න අමාරුයි ඉතින් ආයි නේද සෑහෙන දඟලන්න වෙනවා ඊළඟට ඇඟපතක කියනවා එහෙම ප්‍රශ්නේ ඒ වගේ තමයි මේකේ නම් කියන මොකුත් නැහැ ඒ වුණාට හොඳට මතක තියාගන්න මහන්සි වෙන්න ඕන නැවත නැවත අභ්‍යාස කරන්න ඕන ඒක තමයි තියෙන විසඳුම එතකොට අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඔයාලගේ යාළුවෝ එහෙම කරලා හිටියේ. රයිට්. ඊළඟ එක වෙනසකට තියෙන්නේ අකුරුත් එක්ක තියෙන. නමුත් හරිම ලේසි. අපි වෙලා යන නිසා උත්තර ටික කියාගෙන යන්. එතකොට අවශ්‍යයි සටහන් කරගන්න. ඔන පළවෙනි එක x වලින් a ධන දෙක ගුණ වෙනවා. කියන්න උත්තරේ. ax ධන 2x ax ධන 2x හරියටම හරි හරියටම හරි උත්තරය එන්නේ ax ධන 2x දැන් දෙවෙනි ගාන හොඳට බලා ගන්න කියන්න එපා බලා ගන්න හරි කියම් බලන්න දෙවෙනි එක 2 2by ඍණ 3y හරියටම හරි දෙකයි by ඍණ 3y බලන්න වීජ ගණිතයේදී අකුරු දෙකක් ගුණ වුණොත් ඒ අකුරු දෙක එහෙමම ලියනවා හැබැයි ඉතින් අර පිළිවෙලට ලිව්වොත් හොඳයි දැන් ඔක y 2 yb කියන්නත් පුළුවන් y 2 b කියන්නත් පුළුවන් නැත්නම් 2 by කියන්නත් පුළුවන් එතකොට ඒක අකාරාදි පිළිවෙලට ගියොත් ඉලක්කම ඉස්සෙල්ලා ලියනවා ඊළඟට b අකුරු ලියනවා ඊළඟට y අකුරු ලියනවා ඒ තුන මාරු වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ වැරද්දක් නැහැ किसी वेरदी वेडी लेकिन ධන 2x ඊළඟට 2 by ඍණ 3y ඊළඟට 2 ax ධන 3 ay a b c ගැටලු තුන මට වඩා ඉක්මනට ඔයාලට හදාගෙන යන්න පුළුවන් ඒකට තමයි මම හිමින් කතා කරන්නේ right අපි යනවා ඊළඟට d ගැටලු කියම් බලන්න උත්තරේ 2 ax ධන 10 a 2 ax ධන 10 a හරියටම හරි 2 ax ධන 10 a දැන් පවරවල් බලා ගන්න ඕන ලියන පිළිතුරු මම එක මේ සටහන් කරන්න බෝඩ් එක පින් වෙලා නැද්ද ළමයි වෙන වෙන ඒවා පින්නනවා එහෙම ගැටලුවක් නැහැ නේද බෝඩ් එක පේනවා නේද
बोर्ड के पेन होता है अलग टॉम इन्नत बालान पुलो अंदर ओ सर क्यू वे देखाई ए एक्स ने वो देखाई ए एक्स दाना दहायाई ए हाँ ए डी कैसे लो ये लगा था अभी ई वाला टेन हो हतराई बी F F वाले पीड़ित हो तुनाई P वाले इंग्वेडी बैंड हो क्या न बोला हायाई P X रीने तुनाई P हरे हरे हायाई P X रीने तुनाई P Y E F G ऋण तुनाई क्यू पलवी पद इलाट आई श्रीने नमक ऋण तुने धन आटवे ऋण विसी हतराई क्यू अश्विन तेरना आटे तेरने किया ऋण तुनाई पी क्यू ऋण तुनाई क्यू बोली पी वैडियो ना मैं अपुरोधन इच्छा ऋण लकुन अनेक ऋण वेनवा अटो तुन विसी हतरा क्यू इतरा तीन इतना पी अकूर अपने देवरात्र H I क्या नाइ रीना पहाई M बनी बुनाई रीना पहाई M X दाना दहाई M Y रीना पहाई M X दाना दहाई M Y और ना A B C D E F G H I किया ना कैटलॉग के पीली तो आदेश पंती देखो तू इन लिंक के टीम अदन पटांग निक मंट हम वाला का अच्छा बहुत तीन हैं अदन पटांग आदेश क्रीम तीन तूना तूना सहा हाथर गैट को देखे मंट हजार